SLT within online learning saha online working sadaha edahiya nohaki data deemana GB 30 rupiyal 195 GB 100 rupiyal 490 aduma milata wadima data SLT within nava sunlight sakura den dikukal pavatina sakura mal suwandin අද 2020 සැප්තැම්බර් 13 ඉරිදා සිරස්තල නැගෙනහිර පළාතේ අන්තවාදීන්ට හිස්බුල්ලා අවි ආයුධ ලබා දුන් බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමට අතාවුල්ලා අමීර් අලි සහ බදියුදීන් විරුද්ධ වුණා හිටපු පොලිස් ප්‍රධානියෙකු හෙළි කරයි පොලිසියෙන් බේරෙන්නට මත්කුඩු ජාවාරම් කරුවන් ලැගුම් හල්වල සැගවෙන්නට පටන් අරන් කොළඹ ලැගුම් හල්වලට පොලිසියෙන් අනතුරු ඇඟවීමක් කතුන් තිදෙනෙකුගේ මත්කුඩු ජාවාරමකුත් නීතිය රැහැනට දැනට ගැසට් කර ඇති 20 වෙනුවට නව කෙටුම් පතක් දැන්ට ගැසට් කරලා තියෙන කෙටුම් පත වෙනුවට අර වැරදි නිවැරදි වෙච්ච නව කෙටුම් පතක් ඉදිරිපත් කරනවා නිව් ඩයිමන්ඩ් නෞකාව නිසා වූ වියදම් සහ හානි පූර්ණයේ ගවන්න නෞකා නියෝජිතයන් වාචිකව එකඟ වෙයි වන්දි ගන්නා ක්‍රමවේදය ගැන තීරණාත්මක සාකච්ඡාවක් හෙට නීතිපති ප්‍රධානත්වයෙන් ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න හඳුන්වා දීමේ මිල රුපියල් 350යි වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 Racer එක හරිම සුමුදුයි From Other Therana This is Other Therana Late Night Prime From Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දින රාත්‍රියේ 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. නැගෙනහිර පළාතේ අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමට තමා කටයුතු කරන විට අතාවුල්ලා හිස්බුල්ලා අමීර් අලි රිෂාඩ් බදියුදීන් ආදී එවක සිටි දේශපාලන නායකයින් ඊට එරෙහි වූ බව නැගෙනහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක මහතා පාස්කු කොමිස මහමුවේ අනාවරණ කළා. හිස්බුල්ලා අන්තවාදී සංවිධාන සඳහා අවි ආයුධ ලබා දුන් බවත් සාමාන්‍ය වැසියන් අන්තවාදීන්ට විරුද්ධව පැමිණිලි කිරීමට බිය වූයේ හිස්බුල්ලාගේ ආණ්ඩු බලය හේතුවෙන් බවත් ගුණතිලක මහතා ඊයේ කොමිසම හමුවේ සඳහන් කළා. The big story. කොමිසම හමුවේ ඊයේ පස්වරුවේ සාක්ෂි ලබා දුන්නේ හිටපු නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක මහතායි. නැගෙනහිර පළාතේ ඇතැම් මුස්ලිම් කණ්ඩායම් අවි ආයුධ වලින් සන්නද්ධ වෙමින් පසුව මුස්ලිම් අන්තවාදී ප්‍රචාරය කිරීමට නැඹුරු වූ අතර ඔවුන් පසුව මංකොල්ල කැම්බරි දැසදු කිරීමට නැඹුරු වූ බවත් ඔවුන්ට විරුද්ධව සාමාන්‍ය වැසියන් ආරක්ෂකාංශ වෙත පැමිණිලි කිරීමට බිය වූයේ MLA හිස්බුල්ලාගේ ආණ්ඩු බලය හේතුවෙන් බවත් හිටපු නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා එහිදී සඳහන් කළා. නැගෙනහිර මාර්ගවල මැද කොටස ඉවත් කර එම ස්ථානවල රටයෙදි ගස් සිටුවීමට මූලිකත්වය කණු ලැබුවේ MLA හිස්බුල්ලා බවත් එම කාලය තුල ශීඝ්‍රයෙන් පල්ලි ඉදවීම සහ කාන්තාවන් කළු අබාය ඇඳීම වර්ධනය වූ බව ඔහු අනාවරණ කළා. එමෙන්ම නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන මුස්ලිම් කණ්ඩායම් 18ක් සතුව අවි ආයුධ පවතින බවට තොරතුරු වාර්තා වූ අතර එම තරුණ පිරිස් අන්තවාදී ලෙස හැසිරෙමින් නැගෙනහිර පළාතේ මංකොල්ල කෑම් කපම් ගැනීම සහ මිනිමැරුම් සිදු කළ බවද එඩිසන් ගුණතිලක මහතා පැවසුවා. එවිට කොමිසම විමසා සිටියේ මුස්ලිම් අන්තවාදී කොටස් සඳහා ආයුධ ලැබුණේ කෙසේද යන්නයි. බෂීර් සේගු දාවුද්ගෙන් මුදල් ලබාගෙන TMVP සමාජිකින් සහ කරුණාගේ කණ්ඩායම් සතුව තිබූ T56 අවි ආයුධ ඔවුන් ලබාගෙන ඇති බව ඒ මහතා අනාවරණ කළා. යුද්ධයෙන් පසුව නැගෙනහිර පළාත තුළ ජිහාඩ් සංවිධානවල පිබිදීමක් ඇති වූ බවත් මවුන් නීතිය පිළිපැදීමෙන් වැළකී හෙල්මට් භාවිත නොකිරීම කණ්ඩායම් බෂුවෙන් පොලිසියට පහර දීම වැනි ක්‍රියාවල නිරත වූ බවත් පැවසූ එඩිසන් ගුණතිලක මහතා කියා සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඊට අවස්ථාව හිමි නොවූ බවයි. මැතිවරණය වෙන හේතු මත ආයුධ අත්අඩංගුවට ගැනීම සිදු නොකරන ලෙස හිටපු පොලිස්පති මහින්ද බාලසූරි මහතා දන්වා සිටි අතර හිස්බුල්ලා විසින් අන්තවාදී සංවිධාන සඳහා ආයුධ ලබා දීම සිදු කළ බව ඒ මහතා සඳහන් කළා. මුස්ලිම් අන්තවාදයේ තවමත් පැතිර ඇද්දයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනියදිඥවරයා විමසූ විට ඊට පිළිතුරු දුන් එඩිසන් ගුණතිලක මහතා අන්තවාදී තර්ජන අවසන්ව නැති බවත් අටලුගම ඊට ආසන්නම හේතුව බවත් කියා සිටි අතර ඔහු පෙන්වා දුන්නේ පහර දීම සඳහා මින් පෙර කිසි දිනක එළියට නොපැමිණි මුස්ලිම් කාන්තාවන් දැන් එසේ හැසිරීමට අන්තවාදී මතවාද හේතුවක් වී ඇති බවයි. දේශපාලනීය කීප දෙනෙක් අන්තවාදී සම්බන්ධයෙන් සහය දෙනව බව තවමත්
मम ये इन काले अताउल्ला हिजबुल्ला अमीर अली रिसार्ट बदुद्दीन मेकोल्लो यथोट राजे नायक पुनरुत्थापन अमति रिसार्ट बदुद्दीन यथोट हिजबुल्ला विन अमति नम कला अताउल्लत कला मे आए ओकोम मम्मी अंतवादी इंट गहन कोट अंतवादी अतडंगोट गोट मत विरुद्ध ओहे खंडाएम गुतिया नित्ता मे खंडाएम मे का उड़ीन पेना दिमल तत्वादी तेक गह गंडावा के जट जिहाते गे अलकाजदाय कत्ते हों के नीलदारी पत्करो ने हाँ सालोल्टे अटवे පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට එවක නීති හා සාමය දක්ෂින සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ජගත් පී විජේවීර මහතා පැමිණියේ ඊයේ පස්වරුවේ සාගල රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෑම සඳුදා දිනකදීම බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමක් පැවති අතර රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊට සහභාගී නොවූ බවත් පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඊට සහභාගී වූ බවත් ඒ මහතා කියා සිටියා එහිදී මෙරට මද්රවි ඌදර පාතාල ඌදර සහ ISIS ඌදර ගැන සාකච්ඡා කළ බව ඔහු අනාවරණ කළා. පත්වීම ලබා මාස 5කට පසු තමන් ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම වලටත් සහභාගී වූ අතර එම රැස්වීම මුලින් සතිපතා පැවැත්ුණත් පසුව මාසයකට වරක් හෝ මාස 1හමාරකට වරක් වශයෙන් පැවති බවත් තමා අමාත්‍යංශයෙන් ඉවත් යාමට පෙර අවසන් කාලය තුල නොපැවති බවත් විජේවීර මහතා පැවසුවා. ජාතික තව්හිද් ජමාත් සංගධානයේ සහරන් සහ ඔහුගේ සොහිරු සයිනි විසින් තරුණ පරපුරට IS මතවාද සමාජජාල වෙබ් අඩවි සහ රහසිගත දේශන හරහා පවතුන බවටත් නැගෙනහිර පළාතේ මෙවැනි තත්වයක් පවතින බවටත් තොරතුරු ලැබී තිබූ බව පැවසූ ඒ මහතා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මෙවැනි දෙයක් රටේ මෝදු වෙනවා සුපරීක්ෂාවෙන් සිටිය යුතුයි යැයි පැවසූ බවත් අනාවරණ කළා. ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම කැඳවන්නේ ජනාධිපති. ජනාධිපතිගේ වේලාවක් නැති වුණාම රැස්වීම කල් දමනවා. අගමැති බොහෝ විට එක්ුණේ නැහැ. සමහර වෙලාවට කාර්යබහුලයි කියනවා. සමහර අවස්ථාවලදී රැස්වීමට එක්ුණත් අවසන් වෙනතුරු ඉන්නේ නැතුව පිටත් වෙලා යනවා. යනුවෙන් මෙහිදී හිටපු ලේකම් ජගත් පී විජේවීර මහතා පැවසුවා. එසේම ආරක්ෂක මණ්ඩලයට මුල් කාලයේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගී වූ නමුත් අවසාන කාලයේදී ඔහු නොපැමිණි බවත් පෞද්ගලික මත ගැටුම් සහ ජනාධිපති සමග තිබූ විරසක වීම නිසා ඔහුව නොකඳවූ බවත් හිටපු ලේකම්වරයා අනාවරණ කර සිටියා. කෙසේ වෙතත් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජාතිකයන් අතරංගුට ගත්තොත් අන්තර්ජාතික සහ මැද පෙරදිග රටවල නායකයන් අප සමග උරණ වෙනවා. ඒ නිසා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ගැටලු මතුවේවි. යයි ආරක්ෂක රැස්වීම වලදී ප්‍රකාශ වූ බව විජේවීර මහතා පැවසුවා. මෙහිදී කොමිසමේ සභාපති විනිසුරු අන්තර්ජාතික ප්‍රශ්න ගැන විතරද දේශීය වශයෙන් එල්ලවන ප්‍රශ්න ගැන කිව්වේ නැද්ද යනුවෙන් ඔහුගෙන් විමසා සිටියා. අපිට තේරුණා යටි අරමුණක් තියෙනවා කියලා. මුස්ලිම් දේශපාලනඥයන්ගේ බලපෑම මත එවැනි තීරණයක් ගත් බව නිලධාරීන් ලෙස අපට හැඟී ගියා. නමුත් අපිට ප්‍රකාශ කළේ නැහැ. අන්තවාදී සම්බන්ධයෙන් ඍජු තීරණ ගන්න පැවති රජයට ශක්තිමත් පිටකොන්දක් තිබුණේ නැහැ. යනුවෙන් සාක්ෂි ලබා දෙමින් ඒ මහතා ප්‍රකාශ කළා. The big story. සෙලන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව කාන්තාවන් තිදෙනෙකු එක්ව කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරගෙන ගිය මත්කුඩු ජාවාරමක් නීතියේ රැහැනට හසු කර ගැනීමට කොළඹ අපරාධ කොට්ටාසය අද සමත් වුණා. හැත්ත හැවිරිදී වයවෘද්ධ කාන්තාවක් සහ සොහොයුරියන් දෙදෙනෙකු මීට සම්බන්ධව සිට තිබෙනවා. කොළඹ නගරයේ ආශ්‍රිතව කලක සිට මද්රව්‍ය ජාවාරමේ නිරත කාන්තාවන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අද අතරංගොඩ ගනු ලැබුවේ මාලිගාවත්ත ප්‍රදේශයේදී. ඉන් දෙදෙනෙකු අවුරුදු 37 සහ 42 යන වයස්වල පසුවන සොයිරියන් වන අතර ඔවුන් සන්තකයේ වෙන වෙනම හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 60ක් සහ ග්‍රෑම් 20ක් තිබී සොයාගෙන තිබෙනවා. ඔවුන්ගේ ප්‍රකාශ මත මීට සම්බන්ධ වයස අවුරුදු 70ක කාන්තාවක්ද මත්කුඩු සමග පොලිස් අතරංගොඩ ගනු අතර එසතු තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10ක් මාවා කිලෝග්‍රෑම් 4ක් සහ කේරළ ගංජා කුඩා පැකට් 29ක් පොලිස් බාරයට ගැනුණා. දවසට කොච්චර විතර මේක විකුණනවද? කීයක් විතර හම්බ වෙනවද ආදායම මේක? මේවල සල්ලි කොහෙන්ද දාන්නේ? දැන් කොහෙවත් දාන්නේ නැහැ. දැන් ජීවත් වෙනවා. හෙරොයින් කොහෙන්ද හම්බුනේ? ගොනි කෙනෙක් ගෙනලා දෙනවා මට අරන් කියන්නේ කියලා. කියා ගන්නට කොච්චර සල්ලි ගෙවනවද? මෙයා මට රුපියල් 1000 දෙනවා. තමුන් ගිහිල්ලා කඩවල වලට දානවද නැත්නම් ගිහිල්ලා කඩවල වලට දාන්නේ? ඇවිල්ලා තොග අරන් යනවා තමුන්. මම පිට කොටුවේ. කවුද පැකට් කරන්නේ මේ? මම. දිනවද උකරින් පස් දාන්නේ නැන්නේ. නැහැ කියලා කියන්නේ දුන්නේ සර් මට. පොඩි ළමයින්ට මේව දෙනකොට වරදක් කියලා තමුන්ට ළමයි නැද්ද? රට. තමන්ගේ ළමයි රටේ යවලා මෙහෙ උඩ කුරුදු කරනවා.
දැනට සිදු කරන මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම් හේතුවෙන් ජවාරම් කරුවන් නගරාශ්‍රිත ලැගුම්හල් ආරක්ෂිත ස්ථානවල ස්වභාවිත කරන බවට තොරතුරු ලැබී ඇති නිසා ඒවායේ හිමිකරුවන් සිය ලැගුම්හල්වල රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් දැනුවත් වන ලෙස බස්නාහිර පළාත බහිර ශ්‍රේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කෝන් මහතා ඉල්ලා සිටිනවා. මෙතර පොළොන්නරුවේ සිට ලොරි රථ මගින් සහල් අසරණවල සංගවා නීති විරෝධී ගිනියාවි සහ ජීවවුණ්ඩ කොළඹට රැගෙන විත් දකුණේ පාතාල කණ්ඩායම් වෙත ලබා දීම සඳහා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කාර කැවුම් ඉන්දක නොහොත් කැවුමාට තාක්ෂණික සහාය ලබා දුන් අයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ මගින් කඩුවෙලදී අතරංගුවට කරනු ලැබුවා. එම ගිනියාවි හෝමාගම ප්‍රදේශයේ නිවාසික ස්ථානගත කිරීම සඳහා සහාය දක්වූ තවත් පුද්ගලයෙකු නුගේගොඩදීත් ගිනියාවි අපරාධ කල්ලි වෙත බෙදා දුන් පුද්ගලයෙකු තිස්සමහරාම ප්‍රදේශයේදීත් අතරංගුවට ගැනුණා. මඩකලපුව ප්‍රදේශයේ කලක සිට කඩුපෙන්වා ජනතාව බියගන්වමින් කටයුතු කළ අපරාධ කල්ලි නායකයෙකු වූ දනුවන මැත්තා ඇතුළු ඔහුගේ සහායකයෙකු කඩුවක් සහ බෝම්බයක් සමග අතරංගුවට ගැනීමටත් මඩකලපුව මූලස්ථාන පොලිස් නිලධාරීන් සමත්ව තිබෙනවා. මේ අතර ඥාතීන් සමග සම්බන්ධ වීමට ලබා දී තිබූ දුරකථන සම්බන්ධතා අත්හිට වීම සිය සේවාදායක නීතිඥවරුන් පරීක්ෂා කිරීම ඇතුළු කරුණු රැසකට එරෙහිව ආහාර වර්ජනයක් දියත් කළ බූස බන්ධනාගාරයේ ඇඳ වියන 45 දෙනා අතරින් 25 දෙනෙකුම එම ආහාර වර්ජනය අතහැර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙලෙස ආහාර වර්ජනය අතහැරි පිරිස අතර රොෂාන් මංජු, පොට්ට නෞෆ, ශියාම්, චාමර සඳරුවන්, කැමිලස්, ඔස්රින් හා මාහිර් නැමැති අපරාධකරුවන් වෙනවා. රන්දිවියන් 20 දෙනෙකු තවදුරටත් ආහාර වර්ජනයේ නිරත වන අතර ඊට කංජපාණි ඉම්රාන්, පොඩිලැසි, දෙමඩකොඩ චමින්ද, බ්ලූ මැන්ඩල් සංක, ගණේමුල්ල සංජීව, ජපන් චූටි සහ පරිසුදා ඇතුළු ප්‍රකට අපරාධ කණ්ඩායම් සමාජිකයන් ඇතුළත්. ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගෙන් මාධ්‍ය විමසා සිටියා. සම්බන්ධයෙන් වෙනම සාකච්ඡා කරගෙන යනවා. සමහර දේවල් අපිට මාධ්‍යයට සඳහන් කරන්නට බෑ. සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන අපිට වටින්නේ රටේ ආරක්ෂාව, රටේ තරුණ පරපුරේ අනාගතය. ඒ හින්දා එක්කෙනෙකු දෙන්නෙක් විතරක් පිළිබඳව කලකල බලලා අපිට තීරණ තීන්දුව ගන්න බෑ. රට වෙනුවෙන් ඒ අවශ්‍ය තීරණ ටික ගන්නවා. न्यू डायमंड नौकावे गिन्न निवीमे कटयुतु संधा श्रीलंकाव दरव वियदमे हानिपूर्ण मुदल मेरटट गेवीमट अदल नौकावे नियोजितेन वाचिकव एकंग वी एतै समुद्रीय परिसर आरक्षण अधिकारी समन अधिकारी आचार्य टर्न प्रदीप कुमार महता अद दिरनट संधान कला ඊට අදාළ ක්‍රමවේදය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. සම්පූර්ණයෙන්ම ගින්න නිවාදමායති නිව් ඩයමන්ඩ් නෞකාව මේ වන විට මඩකලපුවට නැගෙනහිරින් නාවික සතබුම් 52ක් දුරින් ගැඹුරු මුහුදේ ස්ථානගතව පවතිනවා. තවදුරටත් නෞකාව ටග් යාත්‍රා යොදා ගනිමින් ආරක්ෂා සහිතව ගැඹුරු මුහුදේ රඳවා තබාගෙන සිටින බවයි නාවික හමුදාව සඳහන් කළේ. මෙම නෞකාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා හෙට දිනේ නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වරාය අධිකාරිය, වෙළඳ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ වෙළඳ නැව දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් සහභාගී වීමට නියමිතයි. එම සාකච්ඡාවෙන් පසු ඉදිරියේදී ගත යුතු පියවර නැව සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹෙනු ඇති. ඇත්තටම සියලුම පාර්ශ්ව ආයතනවලට අද දිනේ ලිඛිත දැනුම් දීමක් කෙරුවා, මතක් කිරීමක් කෙරුවා. තමන්ගේ ආයතනවලින් වියදමුණු මුදල් ප්‍රමාණය සහ ඉදිරියේදී මේ කාර්යය සඳහා ඔවුන් ඇස්තමේන්තු ගත කරන මුදල කොපමණ තියලා හෙට උදෑසන විට අපිට ලබා දෙන්න කියලා. ඒ අතරතුර අපි ලබා දුන් රසායනාගාර සාම්පල වල වාර්තාවන් හෙට දිනේදී අපිට ලැබීමට නියමිතයි. ඒ වාර්තා ලැබුණාට පස්සේ ඉගෙන අපිට පැහැදිලිව කියන්නට පුළුවන් තෙල් කාන්දුව සිදුවුනේ නැවේ තියෙන ඉන්ධන වලින්ද, එහෙම නැත්නම් එහි ගබඩා කර තිබු පොර තෙල් වලින්ද කියලා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපුතන්වරයාතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබා ගැනීම ඊයේ සිදු කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමියගේ නියෝගය පරිදි නැවේ කපිතාන්වරයා මෙවැනිවට ඔහුගේ සාක්ෂි විමසීම අවසන් කෙරුවා ඊයේ මැදේම රාත්‍රියේ වන විට. මේ පිළිබඳ වැඩිදුර කරුණු අපි වාර්තා කරන්න බලාපොරොත්තු වෙන ඔසාවියට. යතරතුර ප්‍රධාන මහේස්ත්‍රාත්තුමියගේ නියෝගය පරිදි නැවේ තිබෙන සියලුම තෙල්වල සාම්පල ලබා ගැනීම සඳහා විශේෂඥ කණ්ඩායමක් අද දින කොළඹින් පිටවුණා. මේ කණ්ඩායම හෙට උදෑසන වන විට නැව වෙත ළඟා වෙලා තෙල් සාම්පල ලබා ගන්න නියමිතයි. දැනට ගැසට් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට වැරදි නිවැරදි කළ නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා ඊයේ එකඟ වූ බව යුතුකම සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසනවා. මේ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් අදහස් පළ කළා.
විසිවන සංශෝධනය කියනවා හදිසි නීතියක් කියලා නීතියක් ඉදිරිපත් කරන්න පුළුවන්. කෙටුම් පතක් හැටියට කෙලීම පාර්ලිමේන්තුවට ගෙනල්ලා දවසකින් පාර්ලිමේන්තුව අනුමැතිය ගන්න පුළුවන්. මේ හදිසි කෙටුම් පත රටේ ජනාධිපතිතුමාට පමණයි අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. විසිවන සංශෝධනයේ මේ විගණනය කර යුතු ආයතන වලින් අගමැති කාර්යාලයයි ජනාධිපති කාර්යාලයයි ඉවත් කරලා තියෙන්නේ. කාට කියන්නද මේක? මම හිතන්නේ මේ කරුණ නම් අනිවාර්යෙන්ම අපි අධිකරණයට යොමු කළ යුතුයි. සියලුම පත්වීමේ බලතල කොමිෂන් වල බලතල ජනාධිපතිතුමාගේ අතට එනවා. දැන් මම ඊයේ පෙරේද දැක්ක මේ අගමැතිතුමා කියනවා මම කොමිටුවක් පත් කරනවා කියලා 20 දිහා නැවත හොයලා බලන්න කියලා. එහෙනම් අගමැතිතුමා මීට ප්‍රථමයෙන් මේක දැකලා නැහැ වගේ තමයි අපිට නිගමනයකට එන්න වෙන්නේ. මේ වාතාවරණ හැමුවේ පහුගිය සෙනසුරාදා ජනාධිපතිතුමත් සමග සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා එකඟ වුණා දැන්ට ගැසට් කරලා තියෙන කෙටුම්පත වෙනුවට අර වැරදි නිවැරදි වෙච්ච නව කෙටුම්පතක් ඉදිරිපත් කරන්න. ඒ හා සම්බන්ධයෙන් අගමැතිතුමා පක්ෂ නායක රැසීමේදීත් සාකච්ඡා කළා. කමිටුවක් පත් කරලා තිබුණා. ඒ විසිනි සංශෝධනයේ නිවැරදි විය යුතු ඒවා සම්බන්ධයෙන් එතුමාව ලබන කැබිනට් රැසීමට පෙර දෙනුවත් කිරීම සඳහා. ඉතින් මේ සියල්ලටම උත්තර දෙන්න වඩා හොඳ විදිහට ග්‍රාමාත්‍යතුමා කමිටුවක් නම් කරලා තියෙනවා. මේ කමිටුවේ තමයි මමත් සමාජිකයෙක් වෙන්නේ. නම දෙනෙක්ගෙන් යුතු කමිටුවක්. කවුද හදලා තියෙන්නේ? එතනදී අධිකරණ අමාත්‍යරය දන්නේ නැත්නම් කවුද හදුවේ කියලා මම දන්නෙත් නෑ. මොකද එතුමා මම කැබිනට් එකේ ඉන්න කෙනෙක් නෙමෙයි. කැබිනට් එකට අධිකරණ අමාත්‍යරය තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් මම දැක්ක ඊයේ විමල් විරෝධ මහත්මයා කියනවා එතුමාලා දන්නෙත් නෑ කියන කාරණේ. ඉතින් අපි කවුරුවක්වත් දන්නේ නෑ. හදපුවා එක්කෝ හදුවා කියලා කියන්නේ. කවුරු හදුවත් කවුරු ඉදිරිපත් කරත් ආණ්ඩුවක් හැටර අපි වග කියන්න ඕනේ. මේක කාගේද කියලා බාර ගන්න දැන් කවුරුවත් නෑ. අධිකරණ ඇමති කියනවා මම නෙමෙයි මම දන්නේ නෑ කියලා. තවත් ඇමතිවරු කියනවා අපි දන්නේ නෑ අධිකරණ ඇමතිගෙන් අහන්න කියලා. දැන් බෝලේ එහාට මෙහාට පාස් වෙනවා. දැන් තාත්තා කෙනෙක් නැති දරුවෙක් බවට පත් වෙලා තිනෝ මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. දැන් ඒ විතරක් නෙවෙයි. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන හොයන්න බලන්න දැන් කමිටුපත් කරනවා. කමිටු දාලා හොයන්න ඕනි නම් මේ වෙන කවුරු හරි ගෙනාවු එකක්ද? ඒ යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා හෙට දවසේ වෙනකොට අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒකට තමයි මේ කමිටුව පත් කරලා තියෙන්නේ. ඒ කමිටුවේ මාත් සමාජිකයන් හෙට අපිට නැවත රැස් වෙනවා. උඟක් අහනවා ඇයි අපි 19 ට ඡන්දෙ දුන්නේ කියලා. 19 ට අපි ඡන්දෙ දුන්නේ ඒ අවස්ථාවේදී 20 වෙනි සංශෝධනය කියලා මැතිවරණ ක්‍රමයේ සුමාන දෙකකින් වෙනස් කරනවා කියලා අපිට දීපු පොරොන්දුව මත ඒ රජය අපිව රැවට්ටුවා. ඇත්තටම ඔය කියන ව්‍යවස්ථාව කවුද හැදුවේ? මේ ව්‍යවස්ථාවක් හදන්නේ ආණ්ඩුවක්නේ සාමූහිකව. ඉතින් ඒක අහවල් පුද්ගලයා හැදුවා කියලා නමක් සඳහන් කිරීම මම හිතන්නේ සුදුසු නෑ. මේ රටේ කිසිම ව්‍යවස්ථාවක් මම හිතන්නේ තනි පුද්ගලෙක් හැදුවා කියලා. ඒක සාමූහික ප්‍රයත්නය. කිසිම රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තනි පුද්ගලෙක් හැදුවේ නෑ. තනි පුද්ගලයෙකුට කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි. ඒක තනි පුද්ගලයෙකු කළ යුතු වැඩකුත් නෙවෙයි. දැන් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කවුද හැදුවේ? ඒක පුද්ගලෙක් හැදුවද? ජේ.ආර්. ජයවර්ධන මහතා තනිව හැදුවද? එහෙම නෙවෙයි. අනික මොකද්ද මේකේ තියෙන ප්‍රහේලිකාව? ජනතාව මේක කරන්න කැලින්ම වරමක් දුන්නානේ. වරප්‍රසාද වෙනුවෙන් පක්ෂය පාවා දෙන පිරිස සමග ජන බලවේගයේ නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළොන්නාවේ ඊයේ පැවති ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. මහමෙතිවරණයේදී සමග ජන බලවේගයට සහය දක්වූ පාක්ෂිකයන්ට ස්තුතිය පළ කිරීමේ ජන හමුවක් කොළොන්නාව අරලියගම ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. 19 වෙනි සංශෝධනයෙන් විහිදිලා තිබුණු බලය එක තැනක මහා බලයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල තමයි 20 වෙනි සංශෝධනය. දැන් මේ 20 වෙනි සංශෝධනය රජයේ අනුමත කරගන්නට උත්සාහ කරන්නේ 3-2ක් ලබාගෙන. රටේ ජනතාවට පෙන්නනවා මෙන්න 20 අනුමත කරන්නට විපක්ෂෙන් කණ්ඩායම් එකතු වෙන්නට සූදානම් කිය. බොහොම පැහැදිලි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තමන්ගේ ජම්මය මුදලට වරදානවලට වරප්‍රසාදවල තුට්ටු දෙකට විකුණා දමන එහෙම කණ්ඩායම් අපි ළඟ නැහැ. අර පැරණි කාලයේ ක්‍රියාත්මක වුණු අශීලාචාර දේශපාලන ක්‍රියාවන් දිහා බලලා අහක බලපු ජන කොට්ටාසය අද උකුසු ඇසෙන් බලාගෙන සිටිනවා තමන්ගේ ඡන්දෙන් පත්තුණු මහජන නියෝජිතින් හැසිරෙන ආකාරය. කෝටි ගණන් ප්‍රකෝටි ගණන් මුදල් මත ක්‍රියාත්මක වුණු පාර්ලිමේන්තු ඔලුගෙඩි සෙල්ලමට මේ රටේ ජනතාව සූදානම් නැහැ. අපිට පේනවා දැන් වියක් මගක් හරහා රට ගොඩනගනවයි කියපු ඇත්තෝ අද මිනී මරුවන්ට සලකන ආකාරය බොහොම පැහැදිලි. මෑත කාලේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ගත්තු තීන්දුවලින් පරිසරයට දක්වන වියක් දැක්ම මුළු රටම දැක්ක. තවදුරටත් මේ රටේ ජනතාව ගුණාට අඳවන්නට වර්තමාන රජයට හැකියාවකුත් නැහැ. ඒ ඇඳවීමට ලක්වන්නට රටේ ජනතාවට සූදානම් නැහැ.
සමාජයේ ඇති නැති පරතරය වෙනස් කිරීම තම අපේක්ෂාව බව ජල සම්පදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. රත්නපුර මාරපන ප්‍රදේශයේ පැවති පිළිගැනීමේ ජන හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. වැසිකිලි නැත්තේ වතුර නැත්තේ අඩු ආදායම් ලබන අය. මේක තමයි පන්ති බෙදේ යථාර්ථය. මේ අනුව තමයි මුළු රටේ හැම දෙයකම අයිතිවාසිකම් බෙදෙන්නේ ඡන්දෙ දී අර. මෙන්න මේකට උත්තරයක් හොයමින් තමයි මගේ ජීවිතේ මම ආද වෙනකන් ඇවිත් තිබේ. මේ ඇති නැති පරතරය පියවන අනාගත කවදාමට හමු වේවි දන්නේ නැහැ. ඊට පෙර මම සමු ගන්න පුළුවන්. මට කොච්චර ජලය පිළිබඳ මං ආවේශයකින්ද ඉන්නේ කිව්වොත් අපේ කාන්තාව මට ඔක්කොම පේන්නේ मगे कथा मैं अवस्थान करो मठा गीते कांडे गायन देना पर गीते मठ मुल गीते जाति बेदे මෙරට නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත හැකි දවැන්ත වීමෝලක් වසර ගණනාවක් තිස්සේ රජයේ අවධානයට ලක් නොවීමෙන් විනාශ මුඛයට යමින් පවතිනවා. මේ අනාවරණය ඒ පිළිබඳවයි. තිමාගේ කාලේ ඒ කාලේ තමයි මේක මේ පටන් ගත්තේ. ලස්සනට වැඩ කෙරුවා. නුරි වලින් මීගෙනා අරකට දානවා කොටනවා. එහෙත් මෙලෙස දශක ගණනාවක් තිස්සේ ප්‍රයෝජනගත් ඇමිලිපිටියේ විශාලම වීමෝලට අද අත්වැති ඉරණමයි මේ. ඇමිලිපිටිය මොරකැටියේ අක්කර 16ක භූමි භාගයක දවන්ත යන්ත්‍ර සූත්‍ර ස්ථාපිත කරමින් 1972 වසරේදී ඉදිකෙරෙනු මෙම මහා පරිමාණ වීමෝල දැනට වසර 15ක සිට අක්‍රියව පවතිනවා. එකල වීලුරි 60ක් පමණ දෛනිකව සහල් බවට පත් කෙරෙනු මෙහි දවන්ත යන්ත්‍ර සූත්‍ර මගින් එකවර ලොරි 3ක වී සහල් බවට පත් කළ හැකිවත් අදවන විට එම දවන්ත යන්ත්‍ර විනාශ මුඛයට යමින් පවතිනවා. එම යන්ත්‍ර සූත්‍රවල ඇතැම් කොටස් අද සුරු සතුරන් සහ මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් ගලවාගෙන ගොස් ඇති අයුරුද දැකගත හැකියි. දැන් වී හාල් ටික ඇවිල්ලා මෙතනදී පොලිෂ් වෙන මැෂින් එක සම්පූර්ණයෙන්ම සුර සතුරන් යම්ද්‍රව ගම්සි මෝලක් කරන කෙනෙක් මේ ගලවන් ගිහින්. තාම මේවා මේ ක්‍රියා කරන්න පුළුවන් තත්ත්වෙන් තියෙනවා මේවා නවීකරණය කරලා ගන්න. නිෂ්පාදන ක්‍රියාවලියට විපුල ප්‍රයෝජනගත හැකි මෙවන් දවන්ත වීමෝලක් වවුලන්ගේ සහ මත්ලෝලින්ගේ ප්‍රයෝජනයට ගැනීමට පමණක් ඉඩදී බලා සිටීම කොතරම් කනගාටුවට කරුණක්ද. දැන් ගිය රජයෙන් ඇවිල්ලා බලලා ගියා. එවලි පටන් ගන්න වගේ ඇවිල්ලා කතා කරලා ගියා. මොන පළාතකවත් ආවේ නැහැ. ඉතින් මේ යකඩ ටිකක් දැන් ඉවර වෙගෙන යන්නේ. ජනාධිපතිතුමාට අපි කියන්නේ බලලා හොයලා මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. විදේශයන්හි සිට පැමිණි 36 දෙනෙකු COVID-19 ආසාදිතයන් ලෙස අද හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3231ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 2996 දෙනෙකු සුවය ලබා ඇති අතර මෙවන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 223 දෙනෙකු පමණයි. දැන් තවත් පුවත් කිහිපයක්. මස්කෙලිය බ්‍රවුන් ස්වික් දේවතුයායේ අනවසරයෙන් මැණික් පතලක් කණිමින් සිටි අයකු ඊයේ රාත්‍රියේ පස් කන්දකට ඇදවි මිය ගොස් තිබෙනවා. පස් අතර සිර වී තිබූ ඔහුගේ මලසිරුර ගොඩ එනුනේ දැඩි පරිශ්‍රමයකින් පසුවයි.
නෝට්ටු සහ කාසි භාවිත නොකර මුදල් ගනුදෙනු සිදු කිරීම සඳහා ලංකා QR නම් වූ නව ක්‍රමයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනා දෙනු ලැබුවා. මාතරීදී ඊයේ පැවති හිසම ආරම්භක අවස්ථාවේදී මෙම නව ගනුදෙනු ක්‍රමවේදය පිළිබඳව වෙළඳ ප්‍රජාව සහ ජනතාව දැනුවත් කිරීම සිදු වුණා. අනෙකුත් රියදුරන්ට වඩා අඩු මුදලක් ගමන් වාර සඳහා අය කළ ත්‍රිරෝදරත් රියදුරෙකුට පහර දුන් තවත් ත්‍රිරෝදරත් රියදුරන් පිරිසකට එරෙහිව කිරිනිවැල ඇටිකිහෙල් ගල්න ප්‍රදේශවාසීන් අද විරෝධතාවයක නිරත වුණා. දින 23කට පෙර පහර කෑමට ලක් වූ පුද්ගලයාට තවමත් නීතියෙන් සාධාරණී ඉටු වී නොමැති බව පවසමින් ඔවුන් උපවාසයක් ද ආරම්භ කළා. කිසිම ඇන්ටියක්වත් පොලිසිය බාරගත්තේ නැහැ. නමුත් නීතිය පැත්තෙන් අපිට කිසිම හවුහරණක් මේ අවස්ථාවේ ලැබුණේ නැහැ. ත්‍රිරෝදරත කාලය ඉවත් කරනකල් අපි මේ සටන අත්හරින්නේ නැහැ. දක්ෂින අධිවේගී මාර්ගයේ බෙලියත් ප්‍රදේශයෙන් ඇතුළු වූ පාපදිකරුවෙකු එහි ගමන් ගන්නා අයරු ජංගම දුරකථන කැමරාවක මෙලෙස පරිගත වී තිබුණා. ඔහු පාපදී පදිමින් සිටියත්තේද වාහන ගමන් ගන්නා දෙසට ප්‍රතිවිරුද්ධ දෙසටයි. ඒ! පැරෙන්න යනවායි. පොඩ්ඩක් ඉන්න පොලිසියට දෙන්න. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.